සුබ මධ්‍යහන හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම කුෂාණි කෞශල්‍යා අත්නායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ස්විස් සේවිකාව CIDN අංගොඩට දුම්රිය සේවයේ රැකියා 7000ක් දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ නියමිත ප්‍රමාණයට වැඩිය 7000ක විතර පුරප්පාඩු තිබෙනවා ජාපේට නව නායකයෙකු ඕනෑ. ඉදිරියට ගෙන යන නම් අපි අපේ පක්ෂයට අලුත් නායකයෙක් අවශ්‍යමයි. ඉන්දිය විරෝධතා ප්‍රචණ්ඩ අතට. ස්විසලන්ත තානාපති කාර්යාල සේවිකා ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් 6 වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණියා. අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් එදී ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේ විශේෂඥ මනෝවෛද්‍ය කණ්ඩායමක් වෙත ඇය යොමු කෙරුණා. ඉන් පසුව ඇය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත රැගෙන යාමට නියමිතයි. පැහැර ගැනීමට හා ලිංගික අපයෝජන ලක් වූ බව කියන මෙම කාන්තාව විශේෂඥ මනෝවෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කිරීමට අධිකරණය පසුගියදා නියෝග කළා. ඇයට විදේශගත වීම තහනම් කිරීමේ නියෝගයද හෙට දින දක්වා ක්‍රියාත්මකයි. ස්විස්තරලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී මෙම කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමද අධිකරණය ප්‍රතික්ෂේප කළා. නඩුව හෙට දිනේදී යළි කැඳවීමට නියමිතයි. මේ අතර කලවාන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඒක කලේ පැනලා ගිය නිශාන්ත කියන පොලිස් පරීක්ෂකවරයාට එයාගේ පවුලටයි ස්විට්සර්ලන්තයේ වමනා කරන රැකවරණය ලබා ගැනීමට නිර්මාණය කරපු සිද්ධියක්. එයාගේ අය. ඒක වුණා. නමුත් දැන් ඒක දාන්න හැදුවේ ආණ්ඩුවේ කරපිට. දැන් ඔප්පු වෙලා තියෙනවා. ඒක එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකේය සිනමා ඉතිහාසයේ වැඩිම සම්මාන හා ඇගයුම් හරසර ලැබූ විෂම පහක චිත්‍රපටයේ මංගල දර්ශනය වැල්ලවත්ත සැවොයි ප්‍රීමියර් සිනමා ශාලාවේදී පැවැත්තුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද මෙම නිර්මාණය නැරඹීමට එක් වුණා. උත්පත්තියෙන් සමාන භාග දෙකක්. දැන් එතකොට උඹලා ඉන්නේ කේවෙනි පන්තියේද? පහේ පන්තියේ. නමුත් ඔවුන් විෂමයි. විෂම භාග. ලලිත් රත්නායකගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුණු විෂම භාග චිත්‍රපටය ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක් ලෙසයි ප්‍රේක්ෂකයා වෙත තිරණය කෙරෙන්නේ. ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනන්දු යන ප්‍රවීණ රංග පෞරුෂයන් සමග පන්සිලු වික්‍රමරත්න, පංකජ වික්‍රමරත්න, ප්‍රියන්ත සිරිකුමාර ඇතුළු නළු නිළියන් රසක් මෙම චිත්‍රපටයට සිය රංගන දායකත්වය ලබා දෙනවා. දැන් මෙතන භාග කීයද? භාග දෙකයි. ගණන් ගණන් ගන්න ඕනේ. බසින්දු කීකේම හිටපන්. ළමා ලෝකයේ සහ දරුවන්ගේ ජීවිතවලට වැඩිහිටියන්ගෙන් එල්ලවන බලපෑම මෙන්ම අධ්‍යාපන ක්‍රමවේදය තුළ පවතින අඩුපාඩු ඇසුරු කරගත් කතා තේමාවක් ඔස්සේ මෙම චිත්‍රපටය දිව යනවා. ලෝක පූජිත 22 ෂැන්හයි අන්තර්ජාතික සිනමා උළෙලේදී ඒෂියන් නිව් ටැලන්ට් අවෝඩ් වර්ගීකරණය යටතේ හොඳම නළුවා සහ හොඳම තිර රචන යන සම්මානයන්ටද එය නිර්දේශ වුණා. එම සිනමා උළෙල නියෝජනය කළ එකම ශ්‍රී ලාංකේය චිත්‍රපටය වන්නේද විෂම භාගයි. ලොව පිළිගත් ඉපැරණි ඒ ශ්‍රේණියේ සිනමා උරලක් සහ දකුණු ආසියාවේ විශාලතම අන්තර්ජාතික සිනමා උරලක් වන ගෝවේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උරලේදී මෙම චිත්‍රපටය සෝල් ඔෆ් ඒෂියා වර්ගීකරණයෙන්ද පිදුම් ලැබුවා. එමෙන්ම ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, චීනය, තායිලන්තය, පිලිපීනය සහ භූතානය ආදී රටවල්වල පැවති ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවලදී නිර්දේශ සහ නිල තෝරා ගැනීම් 70%කට අධික ප්‍රමාණයකට උරුමකම් කීමටද මෙම සිනමා නිර්මාණය සමත් වීම විශේෂත්වයක්. සොඳුරු රසාස්වාදයකින් ප්‍රබල සමාජ යථාර්ථයක් රසික හදවත් තුළ ජනිත කරවන විෂම භාග චිත්‍රපටය ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ අද්විතීය සටහනක් වනවා. චිත්‍රපටය තිරගත කිරීමෙන් ලැබෙන සියලු මුදල් වකුගඩු රෝගයෙන් පීඩා විඳින මෙරට ජනතාව වෙනුවෙන් යෙදවීමට කටයුතු කරනවා. වහින්න
වැල්ලවත්ත සැවොයි ප්‍රීමියර් සිනමා ශාලාව වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම චිත්‍රපටයේ මංගල සිනමා දැක්මට එක් වුණා. මහා සංඝරත්නය කලාකරුවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දුම්රිය සේවාවට සම්බන්ධ රැකියා අවස්ථා 7000ක් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. දුම්රිය ගාස්තු වැඩි නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මහනුවර දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් පැමිණි ඒ මහතා එම අදහස් පළ කළේ. මහනුවර දුම්රිය ස්ථානයේ වෙත පැමිණි අමාත්‍ය මහින්ද අමරවීර මහතාව එහි ස්ථානාධිපති එල්.ජී. ධර්මපාල මහතා ඇතුළු නිලධාරීන් විසින් ඉතා සුහදශීලී ලෙස පිළිගනු ලැබුවා. දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහක නිරත වූ අමාත්‍යවරයා එහි කටයුතු පිළිබඳ විමසා බැලුවා. දුම්රිය සේවය ශක්තිමත් කිරීම තුළින් තමයි රටේ වාහන තදබදය අඩු කරන්නත් පුළුවන් වෙන මේ ජනතාවගේ කාලය ඉතුරු කරගන්නත් ඒකෙන් පුළුවන්කම ලැබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ නියමිත ප්‍රමාණයට වැඩිය 7000ක විතර පුරප්පාඩු තිබෙනවා. අපිට සමහර ඒවා අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වෙච්ච කාරණා තියෙනවා. වෘත්තීය සමිති සහ නිලධාරීන් ඒ හැරණු කොට අනිත් සියලුම පුරප්පාඩු ඉදේ කාලය තුළදී පුරවන්න කටයුතු කරන සුසුකම් තියෙන අය. කිසිදු ආකාරයක ගාස්තු වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පහසුකම් සහ දුම්රිය සේවාවන් වැඩි කරන්න තමයි අපේ බලාපොරොත්තු. ඉන්පසු මහනුවර දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා දුම්රියෙන් ගමන් කිරීමටද අමාත්‍යවරයා එක් වුණා. මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පී.බී. නුගවෙල මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. තැපැල් දෙපාර්තමේන්තුව කිසිදු ලෙසකින්වත් පෞද්ගලීකරණය කිරීමට කටයුතු නොකරන බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. තැපැල් සේවකයන් ඇගයීමේ උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 145 වන ලෝක තැපැල් දිනයට සමගාමීව තැපැල් සේවකයන් අගයමින් ඔවුන්ට සම්මාන සහතික හා ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා මෙම උත්සවය පැවැත්වුණා. රුහුණු විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රනාත් ටාගෝර් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසයි අමාත්‍ය වන්දුල ගුණවර්ධන මහතා එක් වුණේ. දිවයින පුරා තැපැල් සේවකයන් 370 දෙනෙකු මෙහිදී ඇගයීමට ලක්කෙරුණා. රාජමාතේ ලක්ෂ්මණ යපාබේ වර්ධන සහ තැපැල්පති රංජිත් ආරියරත්න යන මහතුරුන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නියෝජනය කරමින් විශාල පිරිසක් ඊට එක් වුණා. තැපැල් භාර ඇමතිවරයා වශයෙන් තමුන්නාන්සේලාට ප්‍රතිඥා දෙනවා. ගෝඨාභය රාජපක්ෂ රජයක් යටතේ තැපැල් හෝ තැපැලට අයිති කිසිම දේපොළක් පුද්ගලීකරණය වෙන්නේ නැතේ. අපි මේ තැපැල් කාර්යාලවලින් පුද්ගලිකාංශයේ දෙන සේවයට වඩා කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා ජනවාරි මාසයේ තුලදී ලංකාවේ තැපැල් කාර්යාල සියල්ල අන්තර්ජාල පාසුකම් සියතන තැපැල් කාර්යාල බවට පරිවර්තනය කරන්න ආණ්ඩුව ලෑස්ති කියන ටිකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අපේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට පෞද්ගලිකරණය කියන එක මොන හේතුවකටවත් කෙරෙන්නේ නැහැ. පහුගිය කාල පරිච්ඡේදයේම විශේෂයෙන් වුණු එක වැරද්දක් තමයි මේ සේවාව පිළිබඳ විශේෂ සැලකිල්ලක් ගත්තේ නැති එක. මේ තැපැල් අමාත්‍යාංශය තුළ ඒ අලුත් පරිවර්තනයකට භාණ්ඩාගාරය මතම යැපෙන ක්‍රමයක් තිබුණා විසක් භාණ්ඩාගාරයෙන් පිට වෙනත් ආයෝජනයන් පිළිබඳ කල්පනා කරලා තිබුණේ නැහැ. ඒ නිසා ඒ ආයෝජනයන් ඇති කළ යුතුයි. ඒ ආයෝජනයන් එක්ක දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න පුළුවන්. ශීලාචාර යහපාලනයක් ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ඉතා ඉක්මනින් නායකයෙකු අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ බණ්ඩාරගම බලමණ්ඩල රැස්වීමට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ මැතිවරණය පරාද වෙන්න ගොඩක් හේතු තිබුණා. සමහර ඒවා අපේ ආණ්ඩුවේ අඩුපාඩුකම්. දේශපාලන පරිගණක ටික විසඳු වෙන්නේ ප්‍රමාද කළා. රැකියා දීමේ කටයුතු අන්තිම මොහොතනකම් ඇදගෙන ආව අන්තිම සුමානට. දැන් මිතුරුවනේ මම බොහොම සරලව එක දෙයක් කියන දේ. ඒ නායකයත් එක්ක නැවත අපිට ඡන්ද කරන්න බෑ. ඒ නායකයත් එක්ක නැවත අපිට පාර්ලිමේන්තු මැතිවරණයට යන්න බෑ. මේ පාර්ලිමේන්තු මැතිවරණයට කලින් අන්තිම සතිය නෙමේ ජනාධිපති අපේක්ෂකත්වයේ දුන්නා වගේ තව සුමාන දෙකක් ඇතුළත මේ රටේ මිනිස්සුන්ගේ සාධාරණයක් යුක්තියක් ඉෂ්ට කරන්න. ශීලාචාර යහපාලනයක් ඇති කරන්න. තර්ජනයෙන් ගර්ජනයෙන් හොරකමින් කරන පාලනයක් නෙමේ මේ රට ඉදිරියට ගෙන යන නම් අපි අපේ පක්ෂයට අලුත් නායකයෙක් අවශ්‍යමයි. ඒක නාපෝ කතා දෙකක් නෑ. මෙම බලමණ්ඩල රැස්වීම ටෙක්විමින් හෙක්ට අප්පුහාමි මහතාද අදහස් දැක්වුවා. අද මේ පරාජයට සතුටුයි. මොකද අපි ආණ්ඩු ඉන්න කාලෙත් විපක්ෂ මන්ත්‍රීවරු වගේ තමයි හිටියේ. මං කිව්වේ ඒකයි මම මේ පරාජයට කැමතියි කියලා. බැරි වෙලාවත් අපි දින්නන අපේ ආණ්ඩුවේ ඇමතිවරු හැසිරෙන්න ගන්නේ. ඇමතිවරු විතරක් නෙමෙයි සමහර නායක හැසිරෙන්න ගන්නේ. ජනතාවට ප්‍රශ්න නැහැ කියලා හිතා. හැබැයි මේ සත්න කරද්දී මේක සත පහකට ගණන් ගත නැති කණ්ඩායමක් අපේ ඉන්නවා. ඒ අය අපේ වුණත් කමක් නැහැ. මං හිතන්නේ ජනතාව නැවතවතාවක් ගියාට බලේ දී කියලා. අපවත් වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ 16 වන ගුණ සමරුත්සවය ඊයේ පැවැත්තුණා.
විචිත්‍ර ධර්මකථක ස්වාමීන් වහන්සේ නමක වූ පූජ්‍ය ගංගොඩබිල සෝම ස්වාමීන් වහන්සේ අපවත් වූයේ රුසියාවේ සංචාරයක නිරතව සිටියේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතු වෙනුයි. උන්වහන්සේගේ 16 වන ගුණසමර උත්සවය මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේදී පැවැත්ුණා. ඒ පූජ්‍ය වටගෙදර විමලබුද්ධි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි. සිරි වජිරඥාන ධර්මායතනාධිකාරී පූජ්‍ය මහරගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රිය අද්මිරාල් සරත් වීරසේකර යන මහතුරුන්ද පින්කමට එක්ව සිටියා. පුරෝහිත්‍යවලද කියනවා විග්නේෂන් එන හිටපු ඒ ජාතිවාදී මහාවිද්‍යාලය කියනවා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා ඉතාම පැහැදිලිව කිව්වා. මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා පසුගිය රජයේ දකුණු පළාතේ ඇමතිවරයෙකුත් ඉතාම කටමැද දෙව්වා මේක සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. මේක සිංහල බෞද්ධ රටක් කියලා කියන්න ඕනේ මේ රට ආරක්ෂා කළේ අවුරුදු 2500ක් තිස්සේ සිංහලයෝ වෙන කවුරුත් නෙමෙයි. මේ සියලුම විදේශීය ආක්‍රමණයන්හි මේ රට බේරගන්න ඉදිරිපත් උනේ වෙන කවුරුත් නෙමෙයි සිංහලයෝ. ඒක තමයි මේකට සිංහල රට කියලා කියන්නේ. මේක සිංහල බෞද්ධ රටක් නම් පමණයි මිතුරුනි රට තුල අනිකුත් ජාතීන්ට ඉතාම සහයෝගයෙන් සහ සංහිඳියාවක් සහ සතුටින් සමගින් ඉන්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ලස්සන ගාථාවක්, යම්කිසි බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් යම්කිසි භික්ෂුවක් ශාසනයේ උන්නතිය සඳහා වැඩ කරයිද උන්වහන්සේ වලාකුලින් මිදුණු චන්ද්‍රයාසේ බබලනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වදින් සෝමහාමුදුරුවෝත් ඇත්ත වශයෙන්ම ඝන වලාකුලින් මිදුණු චන්ද්‍රයාසේ තාමත් අපේ හදවත් තුළ වැජබෙනවා. ගිලන්වන භික්ෂුන් වහන්සේට රැකවරණය ලබා දීමේ අරමුණින් ඉදිකළ භික්ෂු ගිලන් විවේකාරාමයක් කළුවක්ගල ගිරායිඹුල ප්‍රදේශයේදී විවෘත කෙරුණා. පූජ්‍ය මෝදරවාණියේ අමිල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදිකළ මෙම ගිලන් භික්ෂු විවේකාරාමය විවෘත කෙරුණේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි. ව්‍යාපාරික UBG ජයන්ත පුෂ්පකුමාර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම භික්ෂු ගිලන් විවේකාරාමය ඉදිකළා. ගිලන් වූ භික්ෂුන් වහන්සේ 75 නමකට පමණ මෙම විවේකාගාරයේ නිවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙනවා. ගිලන් භික්ෂුන් වහන්සේ උදෙසා දානීය පිළිගැන්වීමේ අවස්ථාව පරිත්‍යාගශීලීන් වෙත උදා කර දී තිබීමද මෙහි විශේෂත්වයක්. මහනුවර මහා රෝගී ශාලාවේ වකුගඩු බද්ධ කිරීම 1000 ගණනක් සිද්ධ කළා. ඒ වකුගඩු දාණය දුන්න පිරිස අතරින් වැඩිම පිරිස භික්ෂුන් වහන්සේ සහ සිල් මෑණිවරු. ඒ අර භික්ෂුත්වයේ ලක්ෂණයක් ඇටියට. කවුරුවත් ඒවා ඒ තරම් දන්නේ නැහැ. දැන් ලෝකේ හොයාගෙන තියෙනවා වැඩියෙන්ම උදාන අරමුණු නිසා පරිත්‍යාගයන් සිද්ධ කරන රටවල් අතරින් මියන්මාරයේ අංක 1, ශ්‍රී ලංකාව අංක 2 බෞද්ධ. ආහාර පාන ඇඳුම් පැළඳුම් නිවාස වාසස්ථාන අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටි නෙල්ලියත්ත ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය දැඩිසේ අබලන්ව පවතිනවා. ඒ හේතුවෙන් ගමනාගමනයට දැඩි දුෂ්කරතා පැන නැගී ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. නෙල්ලියන්ද ගම්මානයේ සිට මෙම ප්‍රධාන මාර්ගය හරහා මහවැ නගරයට ඇත්තේ කිලෝමීටර් 15ක දුරක්. වැලිජාවාරම්කරුවන් ට්‍රැක්ටර් යොදා අකණ්ඩව වැලිකැණීම් සිදු කරන බැවින් මාර්ගය දැඩිසේ අබලන්ව ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. ඒ නිසි ප්‍රතිසංස්කරණයට ලක් කර දෙන මෙන් ගම්වාසීන් විරෝධතාවකද නිරත වුණා. මේ මිනිසුන්ට එන්න විදියකුත් නැහැ. ලෙඩෙක් වුණාන් පස්සේ හරියට පැය විනාඩි 20ක් යන පයෙන් එන්න ගියන් පස්සේ වැලි ට්‍රැක්ටර් හන්දම තමයි මේ අබලන්. අපි කියන්නේ වැලි අදින්න එපා කියලා නෙමෙයි. රජයෙන් හරි කොහෙන් හරි වගේ කිව්වොත් මේකට මේ අනිවාර්යයෙන්ම අපේ පාර හදලා දෙන්න උනා කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. පෙබරවාරි 22 දා LTT ප්‍රස්තවාදිත ලක්ුණු ගමක්. මේක අන්තසන දිසම මිනිස් ජීවත් වෙනවා. මේක දැකලා තමයි ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ මේ මාර්ගයේ පොළොන්නරුව දක්වා ඉදිරි මාර්ගයක්. මේක කඩිනම් විසඳුමක් ලබා දෙයි කියලා අපි ප්‍රජාව වෙනුවෙන් ඉල්ලා සිටි. මේ පාර පිලිසකර කළා. පහසු වෙන හැටියටයි අපි ඉල්ලා හිටින්නේ. නගර අලංකරණයට තරුණ ප්‍රජාව තම දායකත්වය තවදුරටත් ලබා දෙමින් සිටිනවා. බොහෝ නගර මේවන විටත් අලංකාර කිරීමටයි මෙම වැඩසටහන යටතේ පියවරගෙන තිබෙන්නේ. වතුකරේ තරුණ තරුණියන් හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් සිතුවම් වලින් සැරසීමට කටයුතු කළා. ජාතීන් අතර සමගිය සහ සහජීවනයේ විදහා දක්වන මෙම සිතුවම් නිරාවරණය කිරීමේ අවස්ථාවට අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් මහතාද එක්ව සිටියා. හැටන් දික්කුයි නගර සභාව තරුණ පිරිස් වෙත සහාය ලබා දුන්නා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගුඩ පිවිසුම අසල කළුතර මතුගම පාලම චිත්‍රවලින් අලංකාර කිරීමට තරුණ පිරිස් කටයුතු කරමින් සිටිනවා. ප්‍රදේශවාසීන්ගේ සහයද ඊට ලැබී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ සියලු විශේෂිත ස්ථාන මෙසේ සිතුවම් කිරීම තරුණ තරුණියන්ගේ අපේක්ෂාවයි. කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ පරගම්බන අශෝකාරාම විහාරස්ථානයේ සිට හුඟම්පොළ දක්වා වූ ප්‍රධාන මාර්ගයේ දෙපස පිරිසිදු කිරීමට කටයුතු කෙරුණා. එමෙන්ම එම මාර්ගයේ තාප්ප සිතුවම් කිරීමට කටයුතු කෙරුණේ තරුණ ප්‍රජාවගේ දායකත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් සහ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් ජයසිංහයන මහත්වරුන්ද ප්‍රදේශීය රාජ්‍ය අයතුරු රැසක නිලධාරීන්ද මීට එක්ව සිටියා. රුක්රෝපණ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාවට නැගුණා. නගර අලංකරණ වැඩපිළිවෙලට උතුරේ තරුණ තරුණියන්ද එක්ව සිටිනවා. උතුර සුන්දරයි යන තේමාවෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙලට පූජ්‍ය පක්ෂයේද සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම තරුණ සංවිධානද එක්ව සිටින බවයි විශ්වාමික කර්නල් රත්නප්‍රිය බඳු මහතා වවුලියාවේදී සඳහන් කළේ. ඉතින් මූලිකවම අපි බලාපොරොත්තු වෙන්නේ පරිසරයේ සුන්දරත්වය ආරක්ෂා කරගන්න, ඒ වගේම ගහකොළ සහ අනිකුත් සතා සිවුපාව මේ සියලු දෙනාටම අවශ්‍ය කරන පරිසරය පිරිසිදුව නියමාකාරයෙන් සකස් කරන්නත්, ඒකම මනුෂ්‍යයාට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙදවච්චිය ගල්කන්දේ ගම සහ පූණ්‍යව යන ප්‍රදේශවල බස් නැවතුම්පොළ විවිධ චිත්‍රවලින් වර්ණවත් කිරීමට තරුණ පිරිස් කටයුතු කරමින් සිටිනවා. ප්‍රදේශවාසීන්ගේද සහය මීට ලැබී ඇති අතර තම ප්‍රදේශය අලංකාරව තබා ගැනීම අරමුණු කරගනිමින් මීට එක්ව සිටින බවයි එම තරුණ පිරිස් පවසන්නේ. නුවරඑළිය නගරයේද සිතුවම් වලින් අලංකරණය කිරීමට තරුණ පිරිස් පෙරමුණගෙන කටයුතු කරමින් සිටිනවා. නුවරඑළිය බන්ධනාගාරය ආශ්‍රිත ප්‍රදේශයේ එවැනි සිතුවම් වලින් වර්ණවත් කිරීමට මෙම තරුණ පිරිස දින කිහිපයක් පුරා කටයුතු කළා. මේ සඳහා නගරවාසීන් ඇතුළු විවිධ පිරිස් සහාය ලබා දී තිබෙනවා. දැන් පුවත් කිහිපයක් ලෝඩෙන්. 35 වන කලාභූෂණ සම්මාන උළෙල නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. අමාත්‍ය ඩලස් සලහපිනුම මහතාගේ ප්‍රධානත්වයෙන් ඔය උත්සවය පැවැත්වුණේ. කලාකරුවන් 200 දෙනෙකුට මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ මූලිකත්වයෙන් එය සංවිධානය කෙරුණේ. නුගේගුඩ අනුලා විද්‍යාලයේ සිසුවියන්ගේ කලා කුසලතා එළිදක්වන අනුලසර ප්‍රසංගය කොළඹ නාලන්දා විද්‍යාලයේ මලලසේකර රඟහලේදී පැවැත්වුණා. විදුහල්පතිනිය ජයනී ප්‍රශාංගිකා මහත්මියගේ උපදෙස් මත අනුලා විද්‍යාලයේ සංගීතංශයයි එය සංවිධාන කළේ. මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් MHM චිත්‍රානන්ද මහතායි. ප්‍රවීණ ගායිකා සුජාත අත්තනායක මහත්මියද ප්‍රසංගය නැරඹීමට එක් වුණා. එත් සමගින් අයිටෙන් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk